හොඳයි සාධනාදියක් පවත්වමු සාදු 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 තව ආරක්ෂාව කියමු සාදු 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 තව ආරක්ෂාව සාදු සාදු හොඳයි පන්සිය සමාදන් වීමට තුන් වරක් නමස්කාරය නමෝ තස්සේ Amen.
sarvam gacchami Amen.
Yes. Yeah.
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 कायिक सुवे मानसिक सुवे सदा अपे बुद्धिमान
ඒ තරම්ම අපිට බුදුරජාණන් වහන්සේගේ පිළිද. උන්වහන්සේගේ ධර්මයේ පිළිද. උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක මහසංගරුවනේ පිළිද දනුවන් පිළිද. අපිට දෙන්න. ඒ නිසා බුදු නෙද්දක දිහා බලාගෙන ඉන්න 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 අපේ කායික සුවයක් නිසා මානසික සුවයක් නිසා කායික මානසික පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඔබේ හැලුවා මේ කාර්යයේ. ඉතින් මේ සියලු රෝගාබාධ වලට ග්‍රහාපල වලට උපද්ද වලට ළඩ රෝග වලට නොයෙකුත් අදෘශ්‍යමානව ඇති වෙන බලවේග වලට ඉන්නතුනේ හොඳම ඖෂධයේ හොඳම බෙහෙත හොඳම ප්‍රතිකාරමිය උදේ ලබාරති එනිසා පොලේ පූජාව කියලා කියන්නේ ඉන්නතුනේ අපිට සෙත සාන්තිය යහපත ආශිර්වාදය ලබා කායික සුවය මානසික සුවය සලසලා ඇති කරගන්න එනිසා තමයි අපේ මේ මිනිස් ජීවිතවලට බලවත් බලපවත්වන සියලුම කරදර බාධක කම්කටොළු ගහාව උපද්ද වසනීප රෝගාබාධ කායික මානසික පීඩනවලට අපේ බුදුහාමුදුරුව අපිට ඉගැන්වුවේ කියලා දුන්නේ පුළුවන් තරම් බුදු පූජා කරන්න. පුළුවන් තරම් බුද්ධ වන්දනා කරන්න. අපි මේ බෝධි පූජා, බුද්ධ වන්දනා, සෙත්ක්‍රීය දේශනාව මොනව හරි ආගමික පසුබිම මොල් කරගෙන අපි සිද්ධ කරමු යන අරමුණ විතර. අරමුණ ඇති කරගෙන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අද අපේ චරිත මහත්මයා, මේ මහත්මිය මේ මෑණියෝ පෙරමුණේ තියාගෙන හැම කෙනෙක්ම ලං කරගෙන මේ උතුම් උදාර ආශිර්වාදාත්මක මල් පහන් ගිලන් පසබුද්ධ බෝධි පූජා පැවැත්වේ තම ආදරණීය පුංචි පුතාට ආශිර්වාද මේ මාස 24 වෙනිදාට යෙදෙන පළමු වන ජන්මදිනය පළමු උපන් දිනය සිහි ගන්වමින් ආශිර්වාද කරමු. එදිනට පූජා මේ පින්කම් පවත්වන්නට බලාපොරොත්තු වෙන පිටියා අද දවසේ මේ පූජාව සිදු කරලා තමන්ගේ ආදරණීය රත්තරන් කුංචි අපේ අම්මාගේ තාත්තගේ වුණ පුරා සහෝදර ඥාති පුතාට ඒ පුංචි පුතාට ආශිර්වාද බලන්නකෝ මේ බෝධි පූජාවෙන් ලබලා දෙන ආශිර්වාදය තරම් අපේ පුතාට අපි වෙන ලබලා දෙන ආශිර්වාද කොහොමද කොහෙද මම ඉතාමත්ම ඇගෙයීම් කරනවා පින් දෙනවා අපේ චරිත මහත්මයා තුන් ගැමියා අද මේවා පින්වතුනි විනාශ වෙලා යන රකමාන මේවා නැති වෙලා යන රකමාන වෙන 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 වටහිර දේවල් ඇති කරගෙන කටයුතු කරන කාලය සිරි ත්‍රි චාරිත වායක විදි සත්‍යාව අද මේවා නැති වෙලා යන අද උපන් දින සමරන්න උපන් දින නෙමෙයි දරුවා මෙලවට බිහිුණයින් පස්සේ දරුවා විහිසකෙච්චි කරවන්න මහා පරිමාණයේ පාටියක් සංවිධානය කරනවා. දරුවාට ඉඳුල් ටික දාන්න මහා පාටියක් සංවිධානය කරනවා. දරුවාගේ අයනු වායනු කියවන්න මහා විශාල විදියට පාටි සංවිධානය කරනවා. ඒ වගේ සුරුවට ඒවලේවා නෙමෙයි ගමේ ඉන්න අයට කියනවා. පිටස්තරේ ඉන්න යාළුවන්ට නෑදෑයන්ට ප්‍රභූවරුන්ට ඔක්කොටම කියනවා. හැබැයි පාටියේ ඉස්සෙල්ලාම ඉදිරියට එන්නේ බෝතල් පාටිය. අපි මේ පුංචි දරුවා ළඟ තියාගෙන අනිකුත් පුංචි පැටවුන් ළඟ තියාගෙන ඉස්සෙල්ලාම අපි බෝතල් පාටියටයි අම්මල තාත්තල වැඩි හිටියෝ දෙමව්පිය කවුරුකවත් හිතන්නේ නැහැ මේ බෝතලේ දකින්න කොට අර වීදුරු වාර කෝපේ මොකක් හරි ග්ලාස් එක දකින්න කොට මේ මිනිස්සු පුතාගේ අනාගතේ කොහොමද
පුංචි දරුවාගේ අනාගතේ මොකක් වෙයිද කියලා හිතන්න. දරුවාට ඉස්සෙල්ලාම බෝතලේ වීදුරුවයි තමයි පේන්නේ. ඊට පස්සේ තමයි අනිත්. කවදාකවත් දරුවේ වෙනවට බිහි කළායි පස්සේ ඉසකේස් ටික කපනකොට ඉඳුල් ටික කඩනකොට අයන වායු කියනකොට උපන්දින සැමරුම් කරනකොට අනිමු ජීවිතයේ වැදගත් සම්ස්ථානවලදී කවදාකවත් මම කිව්වොත් ඔබලාගේ දරුවා නැග තියාගෙන ඔය අනවශ්‍ය දේවල් කරන්න එපා. දරුවා ඉස්සෙල්ලාම එකට කරගෙන යමු වෙන්නේ ඒක හොඳට ඔළුවට මනසට හොඳට හොඳ දෙයට වඩා අරක දෙය තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. අපේ ශාරීරික ශක්තිමත් වෙන ඔළුව ශක්තිමත් වෙන්න මදි. ඒ නිසා අපි මේ පාට දාම නැත්නම් එකේ උත්සව සංවිධානය කරලා සිද්ධ කරනවා. නමුත් බලන්න ඒ එකම යන්නේන නෑතෑයෙක්වත් යාළුවෙක්වත් ප්‍රමුඛවරයෙක්වත් මිත්‍රයෙක්වත් ඒ තැනට ඇවිල්ලා ඔබගේ දරුවට ආශිර්වාද කරනවා. ඔබගේ දරුවට කවදාකවත් ආශිර්වාද කරන්න ඒ මිනිස්සු හොඳට බීලා කාලා නටලා විනෝද වෙලා හතර කාලා අද ගොඩාක් දරුවන්ට අකුරු කියවන්න අම්මා තාත්තා කියන්නේ සිය ගාචික වෙයි ගමේ පන්සලේ නායක මහත්මයාගේ අවස්ථාව දෙන්නේ අද අකුරු කියවන්නේ විශේෂයෙන්ම කරන්නේ ගමේ ඉන්න සංඝයා මේ කවදාකවත් නෑ වැඩි කියන්නේ විනෝද හිතන්න එපා. ඒක කවදාකවත් කැමති නෑ. ඒකට වඩා ඒකගේ දරුවන්ට වඩා අර දරුවා කියලා කියන්නේ. ඉගෙන ගන්නවට, දැනකට එනවට, ස්ථාවරයකට එනවට ඒක අකුරු කියවන්නේ මනුවාරයෙන්ම මූණ එන ගිල්ල ගියත් කමක් නෑ. මටයි මගේ දරුවන්ටයි සමාන දෙයක්. හදවතින් ආශිර්වාද කරන එකම දෙන්න අම්මයි තාත්තයි ආත්මේ සීයයි ගමේ පන්සලේ ආරක්ෂකයි. එතන මම විශේෂයෙන් අපේ චරිත මහත්මයාට හිමි දෙනවා. ඔබ කල්පනා කළේ ඔබගේ ආදරණීය රත්තරන් දරු පෙට්ටියට. මේ ඔක්කොටම වඩා මුතුරුවන්ගේ ආශිර්වාදය විජයශ්‍රී ජයශ්‍රී මා බෝමහතුරාගේ ආශිර්වාද ගෝණ්‍ය ධාතුන් වහන්සේලා වැඩි ඉන්න ස්වර්ණමාලි මහා සේවතුන් වහන්සේගේ ආශිර්වාද සේන්කල ගල්පර වැඩවාසයෙන් තරදා හාමුදුරන්ගේ ආශිර්වාද ඔය ආශිර්වාදයේ තරම් මොනම දෙයක් වලතරුවන් ජීවිතය ආශිර්වාදයක් ආශිර්වාදයක් එනිසා අනිත් අය විවාහ වෙලා ආයෙත් දරුව ලැබෙන්නේ ඉන්න දරුව ලබන්නේ ඉන්න දරුවෝ ඉන්න අපේ අම්මලා තාත්තලා මේවා දරුවන්ට කියන්නේ ඒ නිසා අපේ චරිත මහත්මයාගේ මේ ආශිර්වාද ආකාරයට පින්කම සිද්ධ කරන්නේ ආදරණීය මුංචි පුතාට ආශිර්වාද චන්මි සිවුල් සයුල් උලතිනක ආදරණීය ලබන 24 වෙනිදා තමයි බලුමුණියේ උපන්දිනය සමග. ඉතින් අපේ චරිත මහත්මයාට ඒ අවස්ථාවට ඉන්න නොලැබේ. රාජකාරී කටයුතු නිසා නොලැබේ කියලා දහසින් තමයි අද මේ බෝධි පූජාව සිද්ධ කරලා තමන් ළඟ ඉඳද්දී තමන්ගේ ලේයින් මෙලවට ජනිත වෙච්ච ආදරණීය රත්තරන් පැටියට ආශිර්වාද. බලන්න තාත්තගේ අම්මගේ ආශිර්වාදයේ තරම් වෙන ආශිර්වාදයක් අපේ ජීවිතවලට නැහැ. බුදුන් වහන්සේ ආශිර්වාදයේ කරනකොට අම්මා තාත්තාගේ ආශිර්වාදය.
චරිත මහත්මයා තරන්නේ මහත්මිය තරන් දරුවට එක හිති අමතක වෙන්නේ පිරිසිදු සිටී ආශිර්වාද කරන්නයි පුංචි පුංචි දරුවලායි පොඩි පොඩි දරුවලායි පොඩි පොඩි දරුවලායි කියන කාරණාව තියෙනවා ඒ නිසා ඒ පුතාගේ පළමුවෙනි පන්දිනේ සිහි ගන්නමින් අද මේ පොඩි පූජාව සිදු කරනවා ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා අනිකුත් තමන්ගේ සහෝදර සහෝදරාදී මේ පවුලේ දරුවා කීප දෙනෙකුට ආශිර්වාද කරනවා ඒ තමයි බබසරා කුල පිළක ඒ වගේම කුලනේ කුලනේ ගවේෂා කුලතිලක රුහන්සා ඒ ඉමාෂ ඒ වගේම ඉන්විත මිනුල නිමේෂිකා දුලක්ෂි යන මේ පවුලේ සියලුම දරුවන්ට බුද්ධ ආදී දරුවන් ආශිර්වාද දෙවියන් ආරක්ෂාව රැකවරණ ප්‍රාර්ථනා කරලා ආශිර්වාද එක්කම අපේ චරිත මහත්මයාගේ ආදරණීය දෙමව්පියෝ දෙන්න ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ ආශිර්වාද පින්කමන සම්බන්ධ කරගන්න දෙනාටම ආශිර්වාද කරනවා නිරුක් නිරෝගී ජීවිතය සුවපත් භාවය දිගාසිර සම්පන්නිය ප්‍රාර්ථනා ඇති කරගෙන තමයි මේ උතුම් බෝධි පූජා මේ කරන සිද්ධ කරන්නේ අරමුණ ඉතාම බලාපොරොත්තු ඉතාම ප්‍රාර්ථනා ඉතාම වැදගත් මේ අපි හැම වෙලකටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ පිහිටෙන්න තරයි තුනුරුවන්ගේ ආශිර්වාදයේ පිහිටෙන්න තරයි ඒ නිසා තුනුරුවන් සීගන් බල මෙනෙහි කරලා ඔයාලගේ ඕනම කටයුත්තක් ආරම්භ කරන්න පටන් ගන්න ඕනම දේ පින්තුනි ඒක අනිවාර්යෙන්ම සාර්ථක හැබැයි කියනවට නෙමෙයි අදහනවට නෙමෙයි පිහිට ආශිර්වාදය ගන්න විතරක් මෙතන ඉඳාගෙන නෙමෙයි හදවතින් අපි එය සීගන් බල හදවත මොනිචාවට බොරුවට කාටවත් දෙන්න මේ විදිහට හදවතින්ම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා නම් ඒ ආශිර්වාදය ඉතින් ඒ නිසා දිගින් දිගටම සාසනා කරන්න කරුණාකරලා පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ අපේ සතුන් මහත්මයා එනෝනා මහත්මිය අම්මා අනිත් මේ සහෝදරාදී අවුලේ අය කවුරුත් එකට මේ මාර්ගය වැඩම කරේවා අනිවාර්යයෙන්ම මාමුහන්සේ දෙවියන්.
වෙතින් අනුශාසනාවක් අනිවාර්යයෙන්ම උන්වහන්සේ කර ගන්නවා. දානෙකට කියත් කොයි හාමුදුරුවෝ කියත් උන්වහන්සේ හරියන්නේ නැහැ සීමලගේ සේවාවුන් වත් එක. මලගේකට කියත් එහෙමයි. වෙන කෙනෙකුට කියත් එහෙමයි. ඒ තරම් අපිට දෙනා වහන්සේ හරියට ගුරුවරයෝ. අපිට සම්පූර්ණයෙන්ම කල්‍යාණ මිත්‍රයෙක්වත් දුකේ සැපේනි අටවස්ථානයේ දොළොස්වස්ථාන 12වස්ථාන
මේ සියලු පූජනීය පින් බලවල ආශිර්වාදයක්. ඒ වගේම අපේ විහාරස්ථානයේ වැඩවාසී උතුම් බෝධිවන වහන්සේගේ ආශිර්වාදය, අටවිස් බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදය, 80 මහසත් ධර්මස්කන්ධයේ ආශිර්වාදය, 80 මහා ශ්‍රාවක වහන්සේලාගේ ආශිර්වාදය, කකුසත් කොණාටක කාශ්‍යප ගෞතම කියන සතර බුදුවරයන් වහන්සේලාගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් සංගමේත් සයෝල් කුල දෙක අපේ කුංචි පුරාට විදුක් නිරෝගී සම්පන්නිය කියන ජීවන සුවපත්භාවය සැලසෙනවා. බලවත් වන සියලු අපොසපාතව ප්‍රහතොස් කායික මානසික දෙවියන් නම් කුංචි පුරා ජීවිතයේ ඒ සියල්ලක්ම ප්‍රේමතුන් වී භූත වේවා. මේ ඉදිරියට කිසිම උපද්‍රවයක් නැතුව මොනම කායික මානසික පීඩනයක්වත් නැතුව කුංචි පුරා ජීවිතය ආලෝකමත් කරගන්නට යහපත් කරගන්නට ආත්මත්‍ය ආශිර්වාදයේ වේවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබුණාම සලසේවා. නවෝ දිනකින් පළමු වෙන ජන්ම දිනය සමරන අපේ පුතාට සුභම සුබ උපන්දිනයක් වේවා. අනුෝත්තේ මතුනම් සඳහන් කරන පුතාට හැඳුනාගම පෙරලෙන් ඇති වෙන සියලු අපරෝපාදයන්ට වේවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බෝ විනස්සතු මාපේ භවත්වන්තාය
සම්පාදං ආයුර ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බා